ශ්‍රීලංකා නිදහස් පක්ෂයේ සභාපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැයි රැලිය හා පෙළපාලිය සෙංකඩගල පුරවරයේ ගැටඹේ ක්‍රීඩාංගණයේදී මැයි පළවෙනි දින පස්වරු දෙකට පැවැත්වීම සඳහා සියලු විධිවිධාන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මැයි දින කමිටුව විසින් සැලසුම් කොට අවසානයි. විශේෂයෙන්ම මෙම මැයි දින රැලිය හා පෙළපාලිය සඳහා අප තේමාව කොටගෙන ඇත්තේ එක මිටට හරි අතට යන තේමාවයි. මෙයින් අපි අදහස් කරන්නේ සියලුම වැඩකරන ජනතාව ඒකරාශී කරමින් අපේ දේශපාලන ගමන මෙන්ම රටේ ඉදිරි ගමන හරි දිශාවට හරවමින් හරි දිශාවකට යොමු කරමින් රට ඉදිරියට ගෙන යාමයි. එසේම මෙම මැයි දින රැලිය සඳහා උතුර නැගෙනහිර දකුණ බටහිර ඇතුළු ලංකාවේ සියලු දිග්භාගයන් හිම අති විශාල ජනතාවක් අපේ පාක්ෂිකයන් වැඩ කරන ජනතාව සහභාගී වීම සඳහා විශාල උනන්දුවක් දැනටමත් ප්‍රදර්ශනය කරලා තිබෙනවා. දැනටමත් ලංකා ගමනාගමන මණ්ඩලයෙන් බස් රථ 1700කට අධික ප්‍රමාණයක් මුදල් ගෙවා ලබා ගැනීමට කටයුතු කරලා තිබෙනවා. දුම්රිය ගණනාවක් විශේෂ දුම්රිය ගණනාවක් මුදල් ගෙවා දැනටමත් ලබාගෙන තිබෙනවා. ඒ නිසා මෙම මේ රැලිය ඉතාම කම්කරු අයිතිවාසිකම් උද්දීපනය කරන මෙරට වැඩ කරන ජනතාවගේ හා ප්‍රගතිශීලී ජනතාවගේ ශක්තිය විදහාපාන දැවැන්තම මැයි දින රැලිය බවට පත්වෙන බව ඉතාම සක්සුදක්සේ අපට පැහැදිලියි. ඒ වගේම මෙම මැයි දින රැලියේදී අපි කම්කරු නායකයන් සඳහා විශේෂ කතා පැවැත්වීමට ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට අවස්ථාව ලබා දෙනවා වගේම මැයි දින රැලියක සාර්ථකභාවය පැවතින්නේ පෙළපාලි මත. ඒ අනුව මහනුවර නගරයේ සිට ගැටඹේ ක්‍රීඩාංගණය දක්වා එක පෙළපාලියකුත් අනිත් පැත්තෙන් ගන්නෝරුවේ සිට ගැටඹේ ක්‍රීඩාංගණය සඳහා තවත් දැවැන්ත පෙළපාලියකුත් අපි සංවිධානය කරලා තිබෙනවා. ඒ වගේම පොලිසියේ සහාය ඇතුව අපි දැනටමත් රථවාහන සැලැස්මක් සකස් කරලා තිබෙනවා. පැමිණෙන බස් රථ සහ වාහන 2000ක් සඳහා නවාතැන් දීමේ පහසුකම් සකස් කරලා දීමට. ඒ වගේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ තරුණ සංවිධානය විශේෂ තරුණ බට කණ්ඩායම් සකස් කරලා ඉතාම වර්ණවත් පෙළපාලියේ ගමන් කිරීම සඳහා ඉතා පැහැදිලි ක්‍රියාකාරී සැලැස්මක් හා වැඩපිළිවෙලක් යොදලා තිබෙනවා. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ සඳහා දැනටමත් රට පුරාම අපේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සංවිධායකවරුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉතාම උනන්දුවෙන් වැඩකටයුතු කරමින් ජනතාව ඒකරාශී කර ගනිමින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ශක්තිමත් කොට මේ රටේ ශක්තිමත්ම දේශපාලන බලවේගය බවට ප්‍රදර්ශනය කිරීම සඳහා බවට පත්කිරීම සඳහා අවශ්‍ය පන්නරය මේ මැයි දින රැලිය හා පෙළපාලිය තුලින් ලබා ගැනීමට කටයුතු කර තිබෙනවා. ඒ නිසා අපි අපේ පාක්ෂිකයන්ට ඒ වගේම ප්‍රගතිශීලී ජනතාවට කම්කරු ජනතාවට ආරාධනය කර සිටිනවා. වෘත්තීය සමිතිවලට ආරාධනය කර සිටිනවා. සිංහල ද්‍රවිඩ මුස්ලිම් සෑම ජන කොට්ටාසයකටම මේ මැයි දින රැලිය ජාතික ඒකාග්‍රතාවය ප්‍රදර්ශනය කරන ජාතික සමගිය ප්‍රදර්ශනය කරන ඒ වගේම පටු ජාතිවාදයෙන් තොර මැයි දින රැලියක් බවට පත්කර ගැනීම සඳහා පැමිණිලා සහයෝගය ලබා දෙන්න කියලා. විශේෂයෙන්ම බදුල්ල දිස්ත්‍රික්කයේ විශාල ජනතාවක් මේ මැයි දින රැලියට සහභාගී වීම සඳහා දැනටමත් සැරසී සිටිනවා. බදුල්ල දිස්ත්‍රික්කයේ සෑම ආසනයකින්ම විශාල පිරිසක් මේ මැයි දින රැලියට සහභාගී වීමට තරුණ කාන්තා අපේ අනුබද්ධ සංවිධාන ඇතුළු ශාඛා සංවිධාන දැනටමත් අවශ්‍ය වැඩපිළිවෙළවල් සකස් කර ගනිමින් ඔවුන් උද්‍යෝගිමත්ව මේ මැයි දින රැලියට සහභාගී වන බව මම ප්‍රකාශ කරන්නට කැමතියි.